අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ඔබ වෙත ගෙන එන්නට මේ සූදානම් වන්නේ සිත උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම උදේෂ්වන් ඉඩමේ ගෙදර සිරස්තල වෙතයි දැන් අවධානය ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදු කර නැහැ මහ බැංකුව කියයි පක්ෂ භේදයකින් තොරව සීලු ජාතීන්ට අගමැතිගෙන් ආරාධනය जनता विट पीड़ा करने रावट ने आंटवाक क्रियात्मक करने ने है सचित किया है। मुलेमा उदाहरण देशीय पुआत्वित है। जनाधिपति गोटाबे राजपक्ष महता कोलंबदी स्ट्रीट के केंद्र करण में जनहमुखी ही पेकट ये दिन सहभागी बना। श्रीलंका पुदुजन पेरमुने जय तहवुरु किरीम संधा पवत्वनु लबने जनहमु मालाप संधा जनाधिपति गोटाबे राजपक्ष महता कोलंब दिस्त्रिक्के नेक्कुना मट्टक्कुलिय काक दूपतट पेमिनी जनाधिपति वरयाट प्रदेश जनतावकिन लबुने उणुसुम पिलिगनीमा एहिदी जनताव समगिन जनाधिपति वरया सुहद पिलिसंदर कदनी रितवुना मेहदी जनता वगे गेटलु पिली मदवा वदाहने युमुकले जनाधिपति वरया एम गेटलु संदहा कडिनाम विसंदुम लबादीमट कडियो तुकरन बावटेद प्रकाश्यकला विहार महादेव उद्यान पेमी जनाधिपति गोटाबे राजपक्ष महताटी जनता उणुसुं තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රඹුකන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුව මාලාවේ තවත් ජන හමුවක් කෑගල්ල රඹුකන ප්‍රදේශයේ දීප වැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මට මේන මූණු දිහා බැලුවම මෙයලා තීන්දුව අරගෙන විතර තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ පොඩි සපෝට් එකක්. යුද්ධයක් තියාගෙන සංවර්ධනයක් කරපු රටක් කියනවනම් මේ වගේ සංවර්ධනයක් අපි නම්බර 1ට එනවයි කියන එකයි අපේ මතය. මොකද අපි යුද්ධෙත් ඉවර කරා රටේ සංවර්ධනයත් ආරම්භ කරා. තාර්ථික සංවර්ධන වැඩපිළිවෙල සැලසුම් අපි හැම දිස්ත්‍රික්කයකම සැලසුම් දැන් හදාගෙන යනවා. හදලා ඉවරයි මොකක් ඒවයි රැකියාක්ෂා කරුණයන්ට ඇතිකරන්න වැඩපිළිවෙලල් අපි දියත් කරන්න සූදානම්. එක්සත් ජාතිපක්ෂී හිටපු කණ්ඩායම් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙනවා. මේක රට පුරාම තියෙන ලක්ෂණයක්. ගමනාන්සල් දකින්න ඇති මේ පාර අපි පාර්ලිමේන්තුවට වෙනම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ නැහැ. ඇයි අපි ඉදිරිපත් කරේ නැත්තේ? අපි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ඕන හින්දා. ඉතින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. ඉතින් ඒක සඳහා අපිට තුලින් දෙකක බලයක් අවශ්‍යයි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් ව්‍යාපාරිකයන් හා විද්වතුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඉතිහාසයේ මුස්ලිම් ජනතාවත් අපිත් අතර තිබුණ ඉතා දැඩි සම්බන්ධතාවයක්. මගේ කැබිනට් මණ්ඩලයේ සහ ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු සහ මන්ත්‍රීවරු මං හිතන්නේ 28 දෙනෙක් පිටි මුස්ලිම්. ඒ කොහොම වුණත් මුස්ලිම් ජනතාව විකුණගෙන කෑපු නායකයෝ ඉන්න හිටියයි කියන එක නම් මට පැහැදිලිව කියන්න පුළුවන් අපේ ආණ්ඩුව තුල. ඉතින් එහෙම යුගයක් තිබුණා. මේ දේශපාලන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවයට ගිහිල්ලා අපි හිටියේ පක්ෂේ දැන් අපි පොහොට්ටුවේ පක්ෂේ අලුත් පක්ෂයක් අපි හැදුවා. අපි හැදුවේ අපි එළෙව්වා හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ පක්ෂයෙන් අපි ඇඩ් කරාම අපිට දේශපාලනය කරන්න අපි දේශපාලන පක්ෂයක් හැදුවා. දැන් කාලය ඇවිල්ලා තියෙනවා වෙනසක් ඇති කරගන්න. ඔබ බුද්ධිමත්. ඔබ දන්නවා ගිය අවුරුදු 5 දී මුස්ලිම් ජනතාවට වෙච්ච
අහේනි ව්‍යාපාර වලට හත් වෙච්ච තත්ත්වේ ආර්ථික තත්ත්වයේ වැටෙනවා ඇති දැන් තන කාලය ගොඩනගන්න රටක් වශයෙන් සියලු ජාතීන් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් ජනතාව වේවා අපිට සියලු ජාතීන් එක්ක මේ රට ගොඩනගන්න අපිත් එක්ක පොහොට්ටුවත් එක්ක එකව එන්නේ කියන ඉල්ලීම කරමි ජනතාව රවටන සහ ජනතාව පීඩාවට පත් කරන පාලනයක් තමා ක්‍රියාත්මක නොකරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පොල්ගහවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජන හමුවක් පොල්ගහවෙල ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට බඩු මිල පාලනය කරන්න බෑ. මේ වගේ ඉහළ බඩු මිලක් සමග කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? කොහොමද ජනතාව රැකෙන්නේ? බරපතල ප්‍රශ්නය. මේකම ප්‍රශ්නයකටවත් මේ ආණ්ඩුවට විසඳුම් නැහැ. මේක වැඩක් කරන්න බැරි ආණ්ඩුවක්. මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිලයි ජල බිලයි අහෝසි කරනවායි කිව්වා. දැන් ජනතාවගේ සර්වාංගෙම රත් වෙලා මැයි මාසේ බිල දැකලා. ඇයි කපනවායි කියපු හැම බිලක් මාර්තු බිලත් එකතු කරලා අප්‍රේල් බිලත් එකතු කරලා මැයි බිලත් කොහොමදක් තියෙනවා දඩ පොලියකුත් ගහලා රතු නිවේදනයකුත් එවලා වෙලාවට ගෙවුවේ නැත්නම් අනිවාර්යෙන්ම කපනවයි කියලා කියනවා නොවැම්බර් 16 වෙනිදා ආණ්ඩුවේ වෙනසක් කරගත්තේ විසන්ධි කරගන්නද විදුලිය විසන්ධි කරගන්නද ජල සැපයුම විසන්ධි කරගන්නද 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මම අහන්න කැමතියි ආදරණීය හිත ආදර මිත්‍රවරුනි සමගි ජන බලවේගයේ අපි කිසිම දවසක මේ වගේ ජනතාව රවට්ටන ජනතාව මංමුලා කරන ජනතාව නොමග යවන එවන් පාලනයක් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ මිත්‍රවරුනි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටුකම්පල ප්‍රදේශයේ ජන හමුවකටද සහභාගී වුණා මෙතන ඉන්න ජනතාවගේ කී දෙනෙකුට 104 සහන කුලියට ණය හම් වෙලා තියෙනවා තීරණ පොඩක් අත් උසලෝ බලන්න ඔන්න මේවා කැමරාගත කරන්න කැමරාගත කරත් මං හිතන්නේ ප්‍රවෘත්ති වලට පෙන්නයි කියලා නමුත් එකම බුද්ධලෙක්වත් නැහැ 104 පොලියට සහන ණයක් ලබාගෙන 104 පොලියට සහන ණයක් ලැබුණේ නැති කට්ටිය අතුස්සන්නක බලන්න මේ බලන්න හරි මේක තමයි ඇත්ත කතාව දැන් එතකොට මිත්‍රපුරුනි මහලකෝට ප්‍රවෘත්ති වලට ගියා හෙඩ්ලයින් ගැහුවේ ප්‍රවෘත්ති සිරස්තල මම තමුන්නාන්සේට පොරොන්දු වෙනවා 5 වෙනිදාට මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කර්මන්ට රටේ ජනතාවට ව්‍යාපාරිකයන්ට 104 සහන පොලියට අපි ණය වෙන සටහන ක්‍රියාත්මක කරනවායි කියලා මං තමුන්නාන්සේට මේ අවස්ථාවේ කියන්න කැමතියි ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබා දෙන 15%ක පොලි අනුපාතිකේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළා. Measures taken with the support of the government. මහ බැංකුව වශයෙන් අපි මීට පෙරත් ප්‍රධාන අංශ ගණනාවකට පොලි අනුපාතයන් අඩු කිරීමට පියවර ගත්තා. කොරෝනා වසංගතය හේතුවෙන් අපනයන සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ප්‍රධාන අංශ ගණනාවකින් බලාපොරොත්තු වන තරම් ආදායමක් අපට ලබා ගන්න බැරි වුණා. පසුගිය මාස 3 තුල රුපියලේ වටිනාකම යම් මට්ටමකට පවත්වා ගන්න අපනයන සහ ආයෝජන ක්ෂේත්‍ර උපකාරී වුණා. අපේ නවතම මූල්‍යමය ප්‍රතිපත්ති ඔස්සේ කරුණු 100ක් පිළිබඳව අප අවධානය යොමු කරනවා. බැංකුවල ගනුදෙනුකරුවන් සඳහා ණය වාරිකවල පොලි අනුපාතය අඩු කිරීමටත් ව්‍යාපාර සහස්වෙන් රැකියාවල නිරත වන පිරිස සඳහා ණය පොලි අඩු කිරීමටත් පියවර ගත්තා. බැංකුවල තැන්පත් කරන මුදල් සඳහා ලබා දෙන පොලිය ඉහළ නැංවීමටත් මේ ඔස්සේ බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ණය යෝජනා ක්‍රම පිළිබඳව කැබිනට් මණ්ඩලය යම් යම් තීරණ අරගෙන ඒ තීරණ මහ බැංකුවට ක්‍රියාත්මක කිරීම පිණිස දන්වුවාම අපි සාමාන්‍යයෙන් මුදල් මණ්ඩලය රැස් වෙලා ඉතාමත්ම උචිත ක්‍රියාමාර්ගය තීරණය කළා එය ක්‍රියාත්මක කරනවා අර්බුදකාරී තත්වයක් හැටියට පෙන්නුම් කරන ලද සිද්ධාමෙහිදී උනේ අපි ඒ අදාළ තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය අවස්ථා දෙකදී දින දෙකදී විශේෂ රැස්වීම් කැඳවලා සාකච්ඡා කරමින් හිටපු කාලයක් මේක මුදල් මණ්ඩලයක් කැඳවලා ඒ ඉතුරු තීරණ ටික ගන්න ඒ තීරණ අතර තිබිච්ච එකක් තමයි මිලියන 150 දක්වා ඒ ණය මුදල් ප්‍රමාණය වැඩි කිරීමට මුදල් නීති පනතේ 83 වැනි වගන්තියේ යටතේ අපි අරගන්න තීරණ කළා තිබිච්ච තීරණ මේ සඳුදා රැස්වීම කැඳවන්න තිබුණේ හවස ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැතුනේ අගහරුවාද උදේ සඳුදාත් අපේ විශේෂ සාකච්ඡාවක් තිබුණා අගහරුවාද තමයි මේ තීරණ ගැන සාකච්ඡාව කෙරුණේ එතකොට එය පත්‍රවල වාර්තා වුණේ ජනාධිපතිතුමා අපට කියපු නිසා හදිසියේ අපි
මේ කටයුත්ත කළා කියලා. එතනම මම කිව්ව විදිහට සාකච්ඡා වාර 3ක් පමණ ගිහිල්ලා තමයි මේක තීරණයට අපි ඇවිල්ලා ඉඳෙද්දි. අනගාරුදායක විදිහට මේ සිද්ධිය සිද්ධ වුණේ. එහෙම අවස්ථා දෙකකදී ප්‍රශ්නයේ විදිහට විසඳගත්තා. මම ක්‍රියාත්මක වෙලා කලින් සාකච්ඡාවක් ලබාගෙන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමේ ක්‍රමයක් අපි දැන් පටන් අරගෙන තියෙනවා. ජේෂ්ඨ පුරවැසි ගිණුම කියන එක දැන් ගොඩක් කලින් ඉඳන්ගෙන රජය විසින් ජේෂ්ඨ පුරවැසියන්ට සහනයක් විදිහට 15% ණයක් මිලියන 1.5 දක්වා දෙනවා. එතකොට වෙළඳපොළ පොලි අනුපාතය 10% නම් 5% කියන එක රජයේ නියමිතයි බැංකුව වලට දෙන්නේ. එතකොට ඒක බාණ්ඩාගාරය විසින් ක්‍රියාත්මක කර වෙනම යෝජනා ක්‍රමයක් නම් ගොඩක් කලින් ඉඳන් ක්‍රියාත්මක වෙන එක. ඒක අර කතාවක් තිබ්බේ ඒක නැත්නම් ඒක නැතුවලා නැහැ. ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අනිත් එක තමයි අර අපි කියලා තියෙන බැංකුව වලට විශේෂයෙන් ඒගොල්ල තැන්පත් එකතු කරනකොට ජේෂ්ඨ පුරවැසියන් කියන අයට යම්කිසි වැඩිපුර සීට එකකින් දෙන්න එකක් දෙන්න ඒ ස්කීම්ස් උත් වෙන. එතකොට එතනින් පිට කෙනෙක් ගිහිල්ලා තමගේ තැන්පතු බැංකුවේ දෙනවා නම් එයාට පුළුවන් සාමාන්‍ය පුලියන් පාති ඉස්සර සීට 11-12 තියෙනකොට තව 12-13 දක්වා යන්න පුළුවන්. ඒතර ඒක හැබැයි අර වෙළඳපොළ පුලියන් පාති අඩු වුණත් එක්කම ඒකත් ඒ වෙනස සීට එක විතරයි එතනින් තියෙන්නේ. පුලියන් පාති එක අඩු වෙගෙන යනවා. එතකොට ඒක තමයි අර මං හිතන්නේ ওই වැඩිදියර වාර්තා කළ තිබ්බේ අඩුවිලා කියලා. දැන් සාමාන්‍යයට සීට 7 නම් දෙන්නේ. එතකොට වැඩිහිටියන්ට ඒ යෝජනා ක්‍රමයට තේ බැංකුවල සල්ලි වලින් දෙන්න පුළුවන් සීට 8යි. අනිත් එක බදු ගන්නන්ගේ මුදල් වලින් බාණ්ඩාගාරයෙන් ලබා දෙන්න. ඒක වෙනම අර වැඩිහිටි අයට යම්කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයක් යටතේ දෙන රාජ්‍ය මුදල් ප්‍රතිපත්තියට ෆිස්කල් පොලිසි එක යටතේ දෙන එකක්. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකින් දැඩි ලෙස පීඩාවට පත් කර ඇති බව ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ පානදුරු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් කියන්නේ එක කරන්නේ තව එක. අන්දයක් පිට වෙනකොට මොකද කියන්නේ? අන්න මන්නාරම් දෝණියේ තෙල් ගොඩ ගන්නවා. එහෙම නේද? හැම ඡන්දෙකම මන්නාරම් දෝණියේ තෙල් උඩට මත වෙනවා. ඡන්දෙ කාලේ එනකොට ඡන්දෙ ඉවරත් එකම තෙල් යනවා යට. ආයි මුහුදුවට උඩට එනවා. ආයෝගෙන් නෑ අවුරුදු පහකට උඩට. අපිට කිව්වේ කොහොමද? එක ඡන්දෙක කිව්වා මේ තෙල් ටික ගොඩ දැම්මට පස්සේ මතක නෑ හරියටම ගාන මෙච්චර බැරල් ගානක් ගෙදරකට දෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් තෙල් සෙල්ලම නැහැ. තෙල් වගේ පොටි මතු වෙනවා. රජයේ සේවකයන් නට්ටම් කරා මේ ආණ්ඩුව. රජයේ සේවකයන් වැඩ අරගෙන හොඳට දෙන්න ඕන සහන දුන්නේ නැහැ. නිකන් හිතන්නකෝ වෙන කාටවත් දෙයිද? කොරෝනාත් එක්ක හැප්පිච්ච සෞඛ්‍ය සේවකයන්ට දෙන්න ඕන ඕටි එක දුන්නත් ආණ්ඩුව සුවවිරෝයකට එක ඕටි එකක් දුන්නේ නැහැ. මාර්තු මාසේ පස්සේ ඒගොල්ලෝ ඒක ගත්තේ පාරට බැහැලා සටන් කරලා. විදුලි පාරිභෝගිකයින්ට සහන රසක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොවිඩ් 19 වසංගතයේ කර්ණ කොටගෙන සමස්ත ලාංකීය ජනතාවට සියලු කටයුතු වසා දමලා නිවස තුළට වී සිටින ලෙස ජනතාවට උපදෙස් සැපීම. එහිදී ජනතාව නිවෙසවල සිටීම කර්ණ කොටගෙන ගුරුවස්ත විදුලි බල පරිභෝජනයේ විශාල ලෙස වර්ධනය වෙලා තිබෙනවා. පරිභෝජනය කරන යුනිට් ප්‍රමාණය වැඩිවීමත් සමග ගාස්තු වැඩිවීමේ අනුපාතිකය වැඩි වෙන ලෙස තමයි සාමාන්‍ය ගාස්තු චක්‍රය සකස් කළා තිබෙන්නේ. මහින්ද අමරවීර අමාත්‍යතුමා ඒ නිලධාරීන් සමග සාකච්ඡා කරලා විශාල පිරිවැයක් දරාගෙන සහන මල්ලක් විදුලි බල පරිභෝජනයට ඉදිරිපත් කළා. ඒ සහන මල්ලේ තිබුණා බිංදුවේ සිට 90 දක්වා යුනිට් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට මාර්තු අප්‍රේල් මැයි කියන මාස 3 සඳහා 25%ක ගාස්තු අඩු කිරීමක් කරන්න. තවත් මාස 3ක කාලයක් ඒ බිල්පත ගෙවීම සඳහා ලබා දෙන්න. පමා කාලයේ වෙනුවෙන් කිසිදු දඩ මුදලක් අය නොකිරීම. මොනම හේතුවක් නිසාවත් විදුලිය විසන්දි නොකිරීම කියන සහනයන් ජනතාවගේ පැත්තට ප්‍රදානය කරන්න එතුමා විසින් අලාභ විඳගෙන මේ යෝජනාව ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළේ මේ සහනය අපිට කොතරම් අලාභ වුණත් මේ අවස්ථාවේදී තවත් යම් කිසි සහනයක් දෙන්න පුළුවන්ද කියලා සලකලා බලන්න කියලා. සාමාන්‍යයෙන් පරිභෝජනය කළ ප්‍රමාණයට වඩා වැඩිපුර කොතරම් ප්‍රමාණයක් විදුලි බිල්පත වැඩි වෙලා තියෙනවා. මේ 90% දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට අතිරේකව තව මේ ප්‍රමාණය 120% දක්වාවත් යුනිට් ප්‍රමාණය වැඩි කරන්න බැරිද? ජනාධිය පිළිබඳ අධිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් සියලුම ඇමතිවරුණු කරුණු රාශියක් ඉදිරිපත් කළා. මේ සහනය තවදුරටත් වැඩි කළා. සුව සහනයක් විදිහටම සැපීම සඳහා ලබන සතියේ නැවත මේ පැකේජය කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට කියලා ඉල්ලා සිටියා. කියන්නේ මේ දීලා තියෙන සහන ටික අඩු වෙන්නේ නැහැ. තවත් යම්කිසි පරිත්‍යාගයක් විදුලි බල මණ්ඩලයේ
පැත්තෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ සහනය තවදුරටත් වර්ධනය කරලා ලබන සතියේදී සහන පැකේජිය තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන එක විතරයි දැනට දැනුම් දෙන්න පුළුවන්. ලබන කැබිනට් මණ්ඩලයේ තමයි අවසාන තීරණේ ලැබෙන්නේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න මාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.